ආයුබෝවන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහානි රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් දවසට සුබ කළ පුවත් සිරස්තල දකුණේ පිලිසඳර ගාල්ලෙන් ඇරඹු ජනපති ටික්කඩුව ගලගොඩටම ගොස් ජන ප්‍රශ්න විසඳයි ඇමති කෙහෙලිය විපක්ෂයේ සීනි කතාවලට උත්තර දෙයි එල හැකියාව ලොවටම පෙන්වන পদවි වැව මායිමේ ඉදිකල විශ්මිත නිර්මාණය ජන විරෝධතා මර්ධනය කරන්න මියන්මාර් හමුදාව යුද උපක්‍රම යොදාගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහනට අද ගියේ ගාල්ල හික්කඩුව ගලගොඩ ග්‍රාමයටයි ජනහද ළඟටම ගියේ ජනාධිපතිතුමාට ජනතාවගේ ප්‍රශ්න රසක්ම යොමු වුණා යුගන්ති ඔව් ශ්‍රේහල් ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ 14 වෙනි වැඩසටහන තමයි අද ගාල්ලෙදි පැවැත්ුණේ ජන ප්‍රශ්න විසඳන ජනපතිතුන්ගේ මේ වැඩසටහනේ දකුණේ සම්ප්‍රාප්තියත් ආරම්භ කෙරුණේ අදයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද දකුණට ආවා. ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගලගොඩ ගම්මානයේ ගලගොඩ කනිෂ්ඨ විද්‍යාලයේදී තමයි අද දවසේදී ජනපති ගම සමග පිළිසඳර 14 වෙනි වැඩසටහන ආරම්භ වුණේ. දිවයිනම අවරණය වන පරිදි දුෂ්කර ගම්මාන කේන්ද්‍ර කරගනිමින් ගම සමග පිළිසඳර වැඩසටහන ක්‍රියාත්මකයි. ජනතාවගේ ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දෙමින් සන්පෝෂිත ආර්ථිකය ගොඩනැගීම ඔවුන්ට මඟ පෙන්වීම හා උපකාර කිරීම මෙමගින් සිදුවනවා. प्रदेश මේ අර කොළඹ තමුන්නාසේ කොළඹ හැදුවා වගේ ලස්සන පරිසරයක් හැදුවා වගේ මේ ප්‍රදේශයේ හොඳට හාරලා ජලාශයක් කරලා මිරිදිය මස්ස කර්මාන්තයට අදාළ විදියට එම හොඳ ජලාශයක් අදලා ඒක ලස්සනට හදලා දුන්නොත් ප්‍රදේශයට ඉතාම වටිනවා තුමනේ මම ජලජීවි වගල් සම්වර්ධන අධිකාරියෙන් අත්‍තරම ජනාධිපතිතුමනේ ඔය වෙල්ලාය අත්‍තරම අපි දන්නවා අපි ගිහිල්ලා බලලා කිනෝ කලින් අත්‍තරම මේ ජනාධිපතිතුම ඒකේ අපි ඉස්සරහ ප්‍රොජෙක්ට් ඇවිත් තියෙනවා ඒකත් එක්ක අපිට ඉඩමේ पीएच आगे बाल वातुरे अपने इस तरह प्रोजेक्ट कराने पुलवा में जाना था का काट दाई थी इडम इडम थी ने राज्य वाल एक नंग भारी एक मदद ना है जाना था दोन पूछ गली के बात ये ना वा इट बस से द मोना दिवेन है के दंड थी ने पुरां कुमर आउट दुबई दंड पहलवा पिस्ता किधर जाना था मेरे एक ऐ ये पुरांगे लाते हैं मगर दकला जलाशय करो संचार कर्मा के लिए इतना मोटी ना මේ කිට්ටුව මේ එහා පැත්තේ තියෙන එකද ඔය? ඔව්. යුදා හුදා කැම්ප් එක නායක හමුදා කැම්ප් එක දෙකටම යාබදව තියෙන ඒ පුරන් කුමුරු යාය. තාල එලිවල් යාය. ඒක හදුවතර අවින්න මන් තීරු දාලා ලස්සන සංචාරක පුරවරයක් කරන්න පුළුවන්. දැන් අවුරුදු මම හිතන අවුරුදු 30කට වැඩි කාලයක් මේක පුරන් වෙලා තියෙන්නේ. ඒ මහත්මයා කියාපු කර සම්පූර්ණ ඇත්ත ඒ අයිති කට්ටිය දෙන්න කැමති. ඒ දැනට ඒක රජයේ ඉඩම් නෙවෙයි පුද්ගලික ඉඩම් අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙන එකත් එක්ක කරන්න පුළුවන් පුළුවන් ඒ මේනම් අපි සාකච්ඡා කරලා මේක කරන්න පුළුවන් ජනතුමනි ගෙනල්ල ලස්සන්ට හදන්න අපි හරි ජනාධිපතිතුමනි මේ පොතන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනිවාර්යෙන් අවසරයක් ඕනේ මොකද ජල ජීවි වගාව කරගෙන යාම සඳහා කාගෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් ඕනේ ड्रोन सर्वे कर सोजान क्रमेट वगा क्रियात्मक
මේ වෙලාවට අක්කර 800ක් මම හිතන විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා දෙන්න පුළුවන් කරු ජනාධිපතිතුමනි අද රටේ පොල් ගෙඩියක් යම් මිලකට ගිහිල්ලා තියෙනවා ඒක නිසා පොල් වගා කරන්නේ වැඩ පිළිවෙල ආරම්භ කරොත් ජනාධිපතිතුමනි අක්කර 800 මං හිතන්නේ 800 දෙනෙකුට දෙන්න පුළුවන් අක්කරේ ගානේ බෙදුවොත් අද තරුණ ව්‍යවසායකින් බලාපොරොත්තු වෙන වගා ඒක ඔබතුමාගේ प्रदेश तीन हरी मह अनुमति दिनाट कट्टी कवकल बेदला पोलगा स्वामान प्रटंग जनहद लंगटमगिन जनता गेटलुगन विमसा बलन जनपति गमसमग पिलिसांदर पहालसुन बेडसतहानिन लबन सिनसुरादात अपि अनिवारेन्म उनगहन සීනිපදු වංචාවක් ගැන විපක්ෂයේ ඇතමුන් වැරදි ප්‍රචාර ගෙන යමින් බොරදී මාළුබාන උත්සාහ දරන හැටි අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පෙන්වා දෙනවා. විපක්ෂයේ මේ උත්සාහය ගැන තවත් මැති ඇමතිවරුන් කරුණු පැහැදිලි කරනවා. මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුණේ වෘත්තීය සමිති හමුවේදී මේ බව අවධාරණය කෙරුණා. මැති ඇමතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඊයේ පෙරේදා කියනවා මේ සීනි බදු අඩු කරයි කියලා බදු වංචාවක්. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මේ බදු සහනය දුන්න එකට බදු වංචාවක්. දැන් එහෙම කරොත් හෙට උදේ සිගරට් වැඩි කරනවා. සිගරට් ඒජන්ට් ලගම සිගරට් දිනනවා. වැඩි කළා මේගොල්ලන්ට ලාභයක් වෙනවා. එහෙනම් ඒකත් වංචාවක්. හෙට උදේ අරක්කු වැඩි කරනවා. රුපියල් 100කින් පාරවල් අරක්කු දිනනවා. එහෙනම් ඒකත් වංචාවක්ද? බදු වැඩි කරාම යම් පුද්ගලෙක් ලාභ ලබනවා. ඒ වගේම බදු අඩු කරාම යම් පුද්ගලෙක් පාඩු ලබනවා. මෙම හමුවෙන් අනතුරුව මාධ්‍යවේදී නියම කළ ප්‍රශ්නවලදී අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා කරුණු පැහැදිලි කළා. ඔබතුමා සඳහන් කරන සීනි බදුලි වංචාවක් නැහැ කියලා. නෑ මං කියන්නේ බදු වංචාවක් කියන එක බදු වංචාවක් කියන එක වැරදි වචනේ. බදුලි වංචා කරන්න බෑනේ බදු වංචා කරන්නේ බදු නොගා ඉන්නා. මේක සීනි වංචාවක් කියන එක අපි ඔප්පු කරගන්න ඕනේ උසාවියට ගිහිල්ලා ඉන්නවා කණ්ඩායමක් දැන්. උසාවිය තීන්දු කරයි මේක වංචාවක්ද කියලා. යුගන්ති අපේ රජවරුන් කරපු බොහොම විශ්මිත නිර්මාණ කාගෙවත් ඇහැ ගැටෙන්නේ නැතිව ඝන වනාන්තරවලට යට වෙලා තවමත් තියෙනවා. ඒවේ වටිනාකම කොච්චරක්ද කියන එක කාටවත් තවම කියන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ වගේ තැන් හොයාගෙන යන්න අපේ උරුමය සයා කණ්ඩායම ශ්‍රීහාන් කොයි වෙලාවකවත් පැකිලෙන්නේ නම් නැහැ. अतीते पदीगम सह पदी नगर किल हंदुन्नुप प्रदेश इधिकरलतीयन रमणीय विहारस्थाने नटमुंतमय उपमेदाकिन्नि महासेन राजस्वामी इधिकरपु मे विहारस्थाने अवट तवत् बहु नटमुंतीयन एवगेम तमय अनुराधपुर मूल्युगे निर्माण लक्षण अवट मे स्थाने तिन पुरास्थूल हमुयिनो क्रिस्तु वर्ष 276 303त अतर कालवकवानुवे महासेन रजु इधिकल पदविय वेवट यापदो पीटी मेम विहार संकीर्णय අනුරාධපුර මුල් යුගයේ නිර්මාණවල ලක්ෂණ රසකින් සමන්විතයි. වර්තමානයේ පදවිය ලෙසින් හඳුන්වන මේ ප්‍රදේශය අතීතයේ පදීගම මෙන්ම පදිනගර ලෙස හැඳින් වූ බව මහාවංශයේ දැක්වෙනවා. ඉතා අලංකාර ආකාරයෙන් සහ සැලසුම් ගතව ඉදිකල මෙම විහාර සංකීර්ණයට යාපතව වෙළඳ පොලක්ද අතීතයේ පැවති බව ඉතිහාස දොරටුවල සඳහන්. नगर प्राकारय इता शक्तिमत्व इदिकर्तिबू अतर एई बोहो कोटास अदटात देखगत हैकी जलय लबागत लिंग मेन्म प्रतिमागृह संगावास एतुलु बोहो निर्माणवलिन समन्वित मे पुदबिमे इपेरने नष्टावशेष अतर कलुकलिन निमवू बोहो दे तवमत् पवतिनवा अतीते पिम विहार संकीर्णये वडविसु महा संगरुवनेहि पासुव पिनिस इदिकर्तिबू वेसिकिलि केसिकिलिद කලුගල් උපයෝගී කරගනිමින් නිමවා තිබූ බවට සාධක දැකගත හැකි. ඉතා දියුණු ස්ථානයක් ලෙස පැවති මෙය පසු කාලීනව සතුරු ආක්‍රමණයන්ට ලක් වූ බවත් ප්‍රතිපලයක් ලෙස දෙමළ පාලකයෙකු මේ භූමියේ ශිව කෝවිලක් ඉදිකර පුද පූජා පැවැත්වූ බවටත් සාධක හමු වී තිබෙනවා. පුරාවිද්‍යා ගවේෂණවලට අනුව සහ මේ භූමියේ ඇති සෙල්ලිපි මෙන්ම ටැම්ලිපි වලින්ද තහවුරු වී ඇත්තේ මෙය
මහසෙන් රජ සමයේ ඉදිකර මහා සංගරුවන වෙත පූජා කර ඇති බවයි. ඔප්පු පදවිය වැවද ඊට එක් කර ඇත්තේ අපූරු සුන්දරත්වයක්. මෙරට මහා වැව් හතර අතරින් එකක් වන පදවිය වැව මහසෙන් රජු ඉදිකර ඇත්තේ තුන්වන ශතවර්ෂයේදී. අක්කර අඩි 85000ක ධාරතාවෙන් යුත් විම ජලාශයෙන් විහාර සංකීර්ණයේ වැඩවිසූ මහා සංගරුවනේහි ජල අවශ්‍යතා සපුරාලු බවද ඉතිහාස තොරතුරු වල දැක්වෙනවා. ඉතා රමණීය මෙන්ම ඓතිහාසික ස්ථානයක් වූ මෙය මතු පරම්පරාවන් වෙනුවෙන් සංරක්ෂණය කර ආරක්ෂා කර දීම බලධාරීන්ගේ යුතුයකම මෙන්ම වගකීම බව මතක් කර දෙන්නට කැමැත්තෙමු. මේදක්වා අපේ රටෙන් කොරෝනා ආසාදිතින් 87388ක් හමු වෙලා තියෙනවා. 84253ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද දිනේ එක් කොරෝනා මරණයක් වාර්තා වීමත් සමග මුළු මරණ සංඛ්‍යාව 526ක් දක්වා ඉහළ ගියා. තත්ත්වය එහෙම වුණත් කොවිඩ් තුන්වැනි රැල්ලක් ආරම්භ වීමේ අවධානමක් පවතිනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවල තියෙනවා. කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ දිනේ වන විට පුද්ගලයන් 760765 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඇස්රා සෙනකා එන්නත හා ඒ සම්බන්ධයෙන් වූ ගැටළු පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කියම් කිසි කෙනෙකුට අසාත්මිකතාවයක් නැත්නම් ඇලර්ජිස් තියෙනවා මේ වැක්සින් එක ගන්න පුළුවන්ද කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම අසාත්මිකතාවක් තියෙන පුද්ගලයෙකුට මෙම එන්නත ලබා දිය හැකි හැබැයි අපි සාමාන්‍ය එන්නතක් දීලා නිරීක්ෂණය කරන විනාඩි 15ක් විතර එහෙම දරුණු අසාත්මිකතා තියෙන එක්කෙනෙකුට මෙම එන්නත ලබා දුන්නොත් එහෙම විනාඩි 15ක් නැතුව විනාඩි 30ක් නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුයි ඇත්තටම ගැබ්බර මාතාවන්ට මෙම එන්නත් ලබා දීලා පරීක්ෂණ කරලා නැහැ. ඒ හින්දා මේ අවස්ථාවේ ගැබ්බරයි කියලා දන්නවනම් එන්නත ලබා ගැනීම නුසුදුසුයි. හැබැයි නොදැනුවත්වක මේ එන්නත ලබා ගත්තොත් එහෙම එයින් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ අතර දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වීම නිසා රට තුළට වෛරසය ව්‍යාප්ත වී ඇතැයි කිසිසේත්ම සඳහන් කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. සවුත් අප්‍රිකානු ප්‍රභේදය නිසා ඇතිවන රෝගය ඉතාමත්ම වේගයෙන් අනිත් එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. හැසෑදෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා අපිට යලිත් ලංකාවේ අලුතෙන් වේව් එකක් ඇතිවෙන ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. දැනට නම් අපිට අවිල්ලා තියෙන එක නිරෝධායන මධ්‍යස්ථානයක නිසා මේක රට තුලට ආවා කියන්න කොහෙත්ම හේතුවක් නැහැ. කොවිෂීල්ඩ් එන්නත මගින් සවුත් අප්‍රිකානු වේරියන්ට් එක නිසා ඇතිවන තීව්‍ර ආසාදනය සහ ජීවිතක්ෂයට පත්වීම කියන කරුණු කාරණා දෙක වළක්වනවා කියන එක පැහැදිලිවම පරීක්ෂණ වලින් සනාථ කළා තියෙනවා. කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ එම සංගමේ සභාපති උපුල් රෝහණ මහතා බ්‍රසීලය වගේ රටවල් වල බලාපොරොත්තු නොවන අන්දමින් COVID-19 ආසාදනය ඉතාමත්ම සීග්‍රයෙන් පැතිර යන උන්ට පාලනය කරගත නොහැකි මට්ටමින් පැතිර යමින් තියෙන අවස්ථාවක අපි පාස්කු උත්සව සහ අලුත් අවුරුද්ද සමරන්න සැරසෙන්නේ ඒ නිසා අපි මේ මොහොතේ අනතුරු අඟවනවා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැත්නම් අපිට අලුත් අවුරුද්දෙන් පස්සේ තුන්වෙනි COVID රැල්ලක මහා ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක සම්බන්ධව අපි අනතුරු අඟවනවා අමතක නැති මතක විශේෂාංගය දැන් Na 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 na
කරුණාරත්න අමරසිංහයන් මෙලව උපත ලබන්නේ 1939 වසරේ ඔක්තෝබර් 17 වනදායි. කළුබෝවිල තම උපන්ගම කරගනිමින් හැදී වැඩුණු මොහු කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයෙන් හා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනවා. කුඩා කල සිටම සාහිත්‍යයට වැඩි ඇල්මක් දැක්වූ මොහු කලාවට අත්පොත් තබන්නේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙසයි. ගුවන් විදුලියට තමයි මුලින්ම මම සම්බන්ධ වුණේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියට. ඒ නාට්‍ය ශිල්පී පරීක්ෂණේ නාට්‍ය ශිල්පියෙක් වෙන්න ඉස්සෙල්ලා මම ළමා පිටියේ කියන වැඩසටහනේ සාමාජිකයෙක් වුණා ගුවන් විදුලියේම. මොකද ඒ කාලේ ගුවන් විදුලි ළමා පිටිය කියන්නේ මේ මේ එහෙම් පිටින් විශ්වවිද්‍යාලයක් වගේ. ඊට පස්සේ තමයි මම හුඟක් පොතපත කියන්නේ පෙළඹුණා. ඒවා පරිවර්තනය කරන්න පෙළඹුණා. එහෙම තමයි මම මේ සාහිත්‍යකාරයෙක් හැටියට මේ රටේ මිනිස්සු අතරට ආවේ. හඬකෙවීම් ශිල්පියෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළ මොහු ඔෂීන් මල්ගුඩි දවස සුරංගනා කතා ඇතුළු නිර්මාණ රැසකට සිය හඬ දායකත්වයේ ලබා දී තිබෙනවා. ගුවන් විදුලිය කලා වැඩසටහනක් දේශාභිමානී ගීත වැඩසටහන ඒ නම එඩිතර ලංකා. ඒක නිෂ්පාදනය කළේ ඒ කාලේ හිටිය විශිෂ්ට ගණයේ මාධ්‍ය විශාරදෙක් වෙන අමරමන්දු රූපසිංහයන්. ඒකට මම ලිව්ව ගීතයක් මාදුතු මුල් හිරු පෙන්නූ ලංකාගේ ගීතයක්. ඒ ගීය ගායනා කළේ නන්දාමාලනි. එතකොට නන්දාමාලනි හැත් ප්‍රසිද්ධ වෙලා නැහැ මේ ගායිකාවක් හැටියට. අනිත් එක තව විශේෂයක් තියෙනවා. මේ ගීය තුල ඇහෙනවා හඬක් පසු කාලෙක විශිෂ්ට ගායකයෙක් බවට පත්වෙච්ච ගායකයෙකුගේ අඬක්. ඒ තමයි වික්ටර් රත්නායකයන්ගේ අඬ. මේක තමයි මුලින්ම ඔහුගේ අඬ ඇහෙන ගීය. මම හිතන්නේ මගේ මේ කාලේට ස්මාරකයක් කියන විශ්ව කෙටිකතා සංග්‍රහයට තමයි ඉස්සෙල්ලා මට රාජ්‍ය සම්මාන ලැබුණේ හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහය හැටියට. ඒ ඇරෙනකොට මම විශ්ව සාහිත්‍ය පරිවර්තන සංග්‍රහ පහක් විතර වගේ ලියලා තියෙනවා. මෙරට කලාවේ එදා සහ අද පිළිබඳව කරුණාරත්න අමරසිංහයන්ගේ අදහස අප සමග කියා සිටියේ මේ අයුරින්. මම හිතන්නේ එදායි අදයි සංසන්දනය කෙරුවාම විශාල පරිහානියක් ඒක ඇත්ත. ඒ කාරණේ ඇත්ත. හැබැයි මේ පරිහානියට හේතුව මේ ක්ෂේත්‍රවල ඉන්න කලාකාරයෝවත් නාට්‍යකාරයෝවත් සංගීතකාරයෝවත් එහෙම නැත්නම් මේ මේ සාහිත්‍යකාරයෝ වුන් නෙමෙයි. උගදෙනේ ඒගොල්ලන්ට බයින්නේ. බනින්නේ මෙම් දැම්මුණා මේ නාට්‍ය මුන්ට නාට්‍යයක් తీරෙන්නේ නැහැ මේ ජහ ජරාව එහෙමනේ බයින්නේ. මම මේ කිසි කෙනෙකුට දොසක් කියන්නේ නැහැ. අපි හිතන්න ඕන එහෙම පරපුර බිහි වුණේ කොහොමද? ආකාශෙන් කඩවෙන්නද? එහෙම නැත්නම් මේ මේ අවජාතකයන් බිහි වෙච්ච අවජාතක පරපුරද? මේ සියල්ලටම මුල අපේ අධ්‍යාපනයේ පිරිහීම. අධ්‍යාපනයේ පිරිවෙන් පිරිහෙන්න හේතුව තමයි මේ රටේ දේශපාලනයේ පිරිහීම. අමතක නැති මතක පිළිබඳවද ඔහුට ඔහුගේම ඍජු මතකයක් තිබුණා. ඔබ හැමතිස්සෙම ගිහිල්ලා පටිගත කරලා සාකච්ඡා කරලා අතීත මතකය අනිත් අයට අහන්න දගින්න සලස්සන්නේ හැම විටම මොකක් හරි අර්ථවත් වැඩක් කරපු පුද්ගලයන් සම්බන්ධයෙන්. ස්වාධීන රූපවාහිනිය ඒගොල්ලන්ගේ දැක්ම අනුව දර්ශනය අනුව සරුදේ නිසරුදේ වෙන් කරගන්න පුළුවන් පැහැදිලි දැක්මක් තියෙන බවයි මේකෙන් පේන්නේ. සිය ජීවන ගමන් මගේ 82 වන පසු කරමින් සිටින කරුණාරත්න අමරසිංහ නම් වූ මේ සුවිශේෂී නිර්මාණකරුවා අද වෙන විට මාකොළ ප්‍රදේශයේ පිහිටි සිය නිවහනේ ජීවිතය ගත කරනවා. ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු, නිවේදකයෙකු, පරිවර්තකයෙකු සහ සාහිත්‍යධරයෙකු ලෙස මෙරට කලාවට අපමණ මෙහෙයක් ඉටු කළ කරුණාරත්න අමරසිංහ නම් වූ මේ සුවිශේෂී මිනිසා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය අප මෙසේ පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා නිදහස් කලා සන්ධානය නිබන්ධවම සූතානමින් සිටිනවා.
අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න දේශපාලන වේදිකාවෙන් පිටත සිදුවුණු අප්‍රකට දේවල් වගේම දේශපාලන කරළියේ අලුත් තොරතුරු ඔබට කිනේන ප්ලැට්ෆෝම් විශේෂාංගය දැන් දුක සතුට වකේම හැල හැප්පී මැද තවත් සතියක් ගෙවිලා ගියා උමා. ඒව ගැන දැනගන්න අදත් ප්ලැට්ෆෝම් බලන්න. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සමගිය ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් තිබ්බා උමා. අර සමාජ මාධ්‍යවල තියෙන සර් පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගන්නවයි කියලා මන්ත්‍රීවරු සජිත් ගෙන් හවලු. විනාඩි 20ක කතාවක් කෑලි කෑලි අරගෙන කටන් පේස්ට් කරාම කතාව විකෘති වෙනවනේ. ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ සජිත් උත්තර දුන්නාලු. ප්‍රහාරයේ වෙද්දි තිබ්බ අපේ ආණ්ඩුවනේ ඒ වගේමෙන් බේරෙන්න අපිට බෑ. මේකේ මහා මොලකරු කවුද කියලා හොයලා බලන්න නම් අරගල කරන්න ඕනේ. සජිත් තව දුරටත් පැහැදිලි කළාලු. ඔය අතරදී තමයි මා පාස්කු ප්‍රහාරයේ මෙහෙව්වේ ගෝඨාභයයි බැසිලුයි. ඒකට සල්ලි දුන්නේ නිශ්ශංක සේනාධිපති කියලා කිව්වේ අශෝක් අබේසිංහ. ඒ කතාවට ගිය සිකුරාද අබේසිංහ මන්ත්‍රීතුමාම CID එකටත් කැඳවලා තිබ්බනේ. හැබැයි ඉතින් එතුමා ගියේ තනියම නෙමෙයි සජිත් එක්ක. අශෝක්ව තනියම යවන්න බෑ අපි එයත් එක්කම ඉන්න ඕනේ සජිත් එහෙම කියලා සජිත්ගේ වාහනේම අශෝක් අබේසිංහව එක්කගෙන ගියා උමා. මේක මාධ්‍යෙන් අපි හැමෝම දැක්කනේ. හැබැයි ඉතින් ආණ්ඩු පක්ෂයේ සමහරුණන් කියන්නේ සජිත් හරියට අශෝක්ව එක්කන් ගියේ බොරු කියලා අහුවෙච්ච ළමයෙක්ව ප්‍රින්සිපල් ගාවට එක්කන් යනවා වගේ කියලා. මදුරිකා පාස්කු ප්‍රහාරයට අවුරුදු දෙකක් වෙන්නේදි තමයි ගිය ඉරිදාව කළු ඉරිදාවක් උනේ. පාස්කු ප්‍රහාරය කියද්දී වැඩිපුරම මාතෘකාවට ලක් වුණේ අපේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමානි උමා. හැබැයි එතුමා නම් මේ සැරේ කළු ඉරිදාවට සහභාගී වුණේ නැහැ කියලා තමයි ආරංචි. මදුරිකා එතුමා ඒ වෙද්දි ක්‍රිකට් ගැහුවා කියලා තමයි මහින්දානන්ද ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ. මේ ගැන කතා වෙද්දී නිමල් ලංසා ඇමතිතුමා නම් කියලා තියෙන්නේ දැන් විපක්ෂයේ මේක අපේ පිටට දාන්න හදනවා කියලා. මම දැක්ක එකට මරු පෝස්ට් එකක් සෝෂල් මීඩියා වල යනවා. ප්‍රසන්න ඇමතිතුමා එහෙම කිව්වල්. මොකද ඒ මිලාන් මන්ත්‍රීතුමා කුතුහලෙන් වගේ අහුවලුමා. විපක්ෂයේ කළු ඉරිදාවට එකතු වීම කියලා කියන්නේ මිනිස්සෙක් සරම උස්සලා මූණ වහගත්තා වගේ වැඩක් කියලයි එතුමා කිව්වේ. මාර්තු 11 වෙනිදාට මට අවුරුදු 58යි. ප්‍රජා සේවකයෙක් නම් අවුරුදු 60න් එන විශ්‍රාම දිවියේ ගැන මේ වෙද්දි කල්පනා කරනවා. මේ විදිහට එළියුමකින් ලියන්නේ අගුණකොළ පැලැස්ස බන්තනාගාරයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක. මදුරිකා ලියුම ඉවර කරලා තියෙන්නේ මේ විදිහට. එළියට ආවත් අතේ මාංචු. සරම ගැට ගහ ගන්නවත් අත උස්ස ගන්න විදිහක් නැහැ. පුළුවන් වෙලාවක ආයෙ ලියන්නම්. එහෙනම් සතුටින් ඉන්න ඕන මලිලා. මීට රංජන් රාමනායක. රංජන් රාමනායක මහත්තයාගේ ඔෆිෂියල් Facebook page එකේ තමයි මේ විදිහට ඇඩ්මින් මේ සටහන තියලා තියෙනුම. කොහොම වුණත් උපන්දිනයේද මන්දා රංජන්ව බලන් ගිය හර්ෂණ රාජකරුණා ගත්ත සෙල්ෆියක් හින්දා කිහිප දෙනෙකුටම අමාරුවේ වැටෙන්න සිද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීම තිබ්බා උමා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධානත්වයෙන්. මදුනිකා මේකට පහුගිය කාලේ ආපු නැති කිහිප දෙනෙක් මැවිල්ලා තියෙනවා. අර්ජුන්, රවි වගේම නවීනුත් එතන ඉඳලා තියෙනවා. ගියපෝය ආපහු එන එක හොඳ ප්‍රවණතාවක්. එයාගේ දුක වකීම ගැටලු ගැනත් අපි හොඳ අවබෝධයක් ගන්න ඕනේ. මේ වගකීම් බර දීලා තියෙන්නේ වජිරාභය වර්ධනට උමා. එතනදී ලක්ෂ්මණ විජේමාන මන්ත්‍රීතුමා ලොකු දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ගොඩගන්න එතුමා කරපු කැපවීම තමයි කියලා තියෙන්නේ. භීෂණ කාලේ මට මරණ තරජන තිබ්බා. මගේ ඥාතියෝ වෙඩි තියලා මැරුවා. එහෙමයි මම පක්ෂය වෙනුවෙන් කැප වුණේ. එහෙම කියපු ලක්ෂ්මන් විජේමාන ඒ කාලේ වෙඩි වැදිලා ලේ තැවරිච්ච ඇඳුමක් පෙන්වලුමා. ඒ ඇඳුම දිහා බලන් ඉඳපු රනිල් වික්‍රමසිංහ කිව්වලු, "ඔව් විජේමාන අපි ඔයාගේ කැපවීම ගැන දන්නවා. ඒ වගේම පක්ෂෙන් ගියපු හැම දෙනෙක්ටම සාධාරණීෂ්ඨ වෙන්න ඕනි" කියලා. ඔය අතරෙදි තමයි උමා විමලා අමරදේව මහත්මියගේ අවමංගල්‍ය උත්සවයේදී හිටපු අගමැතිතුමත් එක්ක මැති අමතුරු කිහිප දෙනෙක් කතා බහ කර කර ඉඳලා තියෙනවා. එතනදී එතුමගෙන් අහලා තියෙනවා කට්ටිය ඔබතුමා ආයෙමත් පාර්ලිමේන්තුව පැත්තේ එහෙම එන්න අදහසක් නැද්ද කියලා. මම නිදහසේ ඉන්නවනේ. ඔයාලා හදන්නේ මගේ නිදහස නැති කරන්නද? රනිල් වික්‍රමසිංහ උස්හඩින් සුපුරුදු හිනාවෙම උත්තර දුන්නලුම. පහුගිය දවසක උමා අපේ අගමැතිතුමාට පාර්ලිමේන්තු ආලින්දයේදී හම්බුණාලු රාජ්‍ය ඇමති දයසිරි ජයසේකර මහත්තයව. මදුනිකා එතුමා ඒ වෙලේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ කහ පාටයි තැඹිලි පාටයි මික්ස් වුණු ලස්සන බතික් ඇඳුමක්. දයසිරිගේ කමිසය අල්ලපු අගමැතිතුමා කිව්වලු මේක නම් හරිම ලස්සනයි කියලා උමා. මම සර්ටත් ඇඳුම් ටිකක් කෙව්වා. දයසිරි අගමැතිතුමාට කිව්වලු. ආ මම ඇඳලා බලන්නම්කෝ අගමැතිතුමා කිව්වලු.
මේනික පිටිපස්සට වෙලා අහගෙන හිටපු සාගර කාර්යවසම් මන්ත්‍රීතුමා අගමැතිතුමාට කිව්වලු සර් දයාසිරි දෙන ඇඳුම් අඳින්නේ පරිස්සමෙන් කියලා. වහෙන් ඔරෝ කියපු ඒ කතාවට නම් එතන හිටපු හැමෝම හිනා වුණාලු. තවත් දවස් 7ක තොරතුරු අරගෙන අපි එනවා. ඒ ගැන දැනගන්න ලබන සතියේ ප්ලැට්ෆෝම් බලන්න. ප්‍රධාන සිංහල පත්විකාශය නිමාවට පත් කරනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.